මුලින්ම මොංගෝල එක්ක අද කතා කරනවා ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රේ කොහොමද සහ කොයි විදිහටද ඔගොල්ලෝ උත්තර ලියන්න ඕනේ කියලා. ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රය ගත්තොත් පුතේ පළවෙනි කොටස සහ දෙවන කොටස කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයගලන්ට හම්බ වෙනවා. එතකොට මේ පාර 31 වෙනිදා හවස 1යි 1 ඉඳන් 4යි 10 වෙනකන් තමයි ඔයාලගේ ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. 4යි 10 වෙනකන් තියෙන හේතුව අමතර විනාඩි 10ක කාලයක් ඔයගලන්ට හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රය කියවලා තේරුම් ගන්න. එතකොට ඔයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගත්තොත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් හම්බ වෙනවා පුතේ. ප්‍රශ්න 40ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න 40 කොයි විදිහේ ප්‍රශ්නද තියෙන්නේ කියලා මම ඉදිරියේදී කියන්න. දෙවන ප්‍රශ්න පත්‍රය ගත්තොත් දෙවන ප්‍රශ්න පත්‍රයේ ඔගලන්ට ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ ප්‍රශ්න 7ෙන් පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් මේ පාර විකෘති එන්නේ. හරිද? ඊළඟට එතනින් එහාට තියෙන ප්‍රශ්න ටික. ඉතුරු ප්‍රශ්න 6ෙන් අන්තිම ප්‍රශ්නේ නාට්‍යයක් ලියන්න තියෙන්නේ. ඊට අමතරව ප්‍රශ්න 5ක් තියෙනවා ඔයගලන්ට. ඒ ප්‍රශ්න 5ෙන් ප්‍රශ්න 3කට උත්තර ලියන්න බලනවා. එතකොට ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නයේ ඇතුළුව තවත් ප්‍රශ්න 4කට සියලුම ප්‍රශ්න 5කට තමයි ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඇරුණම ඔයගලන්ට තියෙන ප්‍රශ්න ටිකට එතන තියෙනවා ප්‍රශ්න 7ක් තියෙනවා. හරිද? ඒ ප්‍රශ්න 7ෙන් 4කට උත්තර ලියන්න ඕන. ඒ ප්‍රශ්න 7නොත් අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලාවෙම නාට්‍යයක් ලියන්න. ඉතින් ඒක තෝරගන්න කැමති අය ඒක තෝරගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් ලකුණු අඩු වෙනවා. මොකද හරියට නාට්‍ය පිටපත ලියලා තිබ්බේ නැත්නම් ලකුණු අඩු වෙනවා. එතකොට ලකුණු 100ෙන් ලකුණු 40යි 60යි එකතු වෙලා ලකුණු 100ෙන් ඕගලන්ට හම්බ වෙනවා. ඉන් අනතුරුව ප්‍රායෝගික පරීක්ෂණයෙන් තව ලකුණු 100යි ලකුණු 2කින් බෙදලා තමයි ඕගලන්ට අවසාන ප්‍රතිඵලය හම්බ වෙන්නේ. ඒක තමයි ඔයගලගේ විභාග ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම. ඒකට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ඕන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට මේ කොළවල තමයි උත්තර ලියන්න ඕනේ. හරි. එතකොට ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම ගත්තොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පහ තියෙන්නේ හැම වෙලාවෙම ගද්‍ය හා පද්‍ය කොටස් වලින්. එතකොට අනිවාර්යෙන්ම ඔයාලගේ දේශීය ශාන්ති කර්ම, නාඩගම්, නූර්ති, කෝලම්, සොකරි ඔය කියන පාඩම් වලින් ඔගලන්ට ඒ ප්‍රශ්න පහ හැදෙනවා. ඊට පස්සේ සිද්ධාන්ත තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම කෝලම් මුහුණු හෝ 18 සන්නියේ සන්නියකුම් වල මුහුණු වලින් ප්‍රශ්න දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ නාට්‍යකරුවෝ දේශීය නාට්‍යකරුවෝ ප්‍රශ්න හතරක් හෝ තුනක් හම්බ වෙනවා. ඊට අමතරව විදේශීය නාට්‍ය කෘති සත්‍රාන්ත පරිවර්තන අනුවර්තන වලින් එතනත් ප්‍රශ්න තුනක් හෝ හතරක් හම්බ වෙනවා. ඒ වගේම ශාන්ති කර්ම වලින් තව ප්‍රශ්න පහක් විතර එනවා. එතකොට ඉතින් එහාට ඉතුරු ප්‍රශ්න ටික ඔක්කොම ඔයගලන්ගේ සිද්ධාන්ත ආශ්‍රිත ප්‍රශ්න තියෙනවා. එතකොට අපි ප්‍රශ්න පත්‍රයක් කතා කරනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා කොහොමද ඒ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හැදෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40 ඉවරුනාම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ලකුණු 12ක් හම්බෙනවා. ඒ ලකුණු 12 අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒ ලකුණු 12 ගන්න මම ඉරිදා ඔයගලන්ට ඒ විකෘති පිටපත සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒකේ ප්‍රශ්න ටික. එතකොට ඒ ප්‍රශ්න ටික කතා කරන්න අනිවාර්යයෙන්ම ඉරිදා පන්තියට සම්බන්ධ වෙන්න. ඊළඟට දැන් ඔයගලන්ට තියෙන ලොකුම අභියෝගය තමයි දැන් තියෙන ලොකුම අභියෝගය තමයි විහුවගත නැත්නම් රචනා ප්‍රශ්නේ කොහොමද නිවැරදි උත්තරයක් ලියාගන්නේ? ඕගලන් කාලය කොහොමද නිවැරදිව ඔගොලු හසුරුවා ගන්නෙ? මොකද කාලය කියන එක වැදගත් වෙනවා.
ඔගොල්ලෝ පරක් ඔගලන් ලකුණු දෙකක් හම්බෙන තැනට ලකුණු 6ක උත්තරයක් ලිව්වොත් ලකුණු 6ක් හම්බෙන 6 හම්බෙන උත්තරයට ලියන්න කාලේ නැති වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ඔගලන්ගේ ලකුණු හම්බ වෙන විදිය කතා කරොත් ප්‍රධාන දැන් අපි රචනා ප්‍රශ්න තියෙනවා. ඒකේ අනු කොටස් තුනක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස පළවෙනි අනු අංකය 1 ගත්තොත් ලකුණු 2යි කෙටි උත්තරයක් ලියන්න ඕනේ. රූලක උත්තර රූලෙනුත් භාගයයි ලියන්න ඕනේ. ඊට වඩා ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඒකේ අනු අංක 2 ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ ලකුණු 4 හම්බෙන්න ඔගොල්ලෝ උත්තර 4ක් හෝ 2ක් ලියන්න ඕනේ. ඒක 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 පැහැදිලි වහනවා. ඒක ප්‍රශ්න පත්‍රයේ පැහැදිලි වහනවා. එක්ක 4ක් ලියන්න කියනවා, එක්ක 2ක් ලියන්න කියනවා. හරිද? එතකොට ඒවා දීර්ඝ විස්තර කිරීම උදාහරණ මොකුත් අවශ්‍ය නැහැ. කෙලින්ම වන් ෂොට් උත්තර 4ක් දෙන්න ඕනේ. එතකොට ලකුණු 4යි දෙන්න. ඊළඟට අනුකොටස 3 අනුකොටස 3 යටතේ ලකුණු 6ක් හම්බ වෙනවා. මේ ලකුණු 6 එන්නේ පුතේ කරුණු 6ක් සමග විස්තර කරලා තිබ්බොත් තමයි ලකුණු 6 හම්බෙන්නේ. එතකොට කරුණු 6ක් එක්ක විස්තර කරලා තියෙනවා. අනිවාර්යෙන් ලකුණු 6 ගන්න පුළුවන්. ඒකට ඔගලෝ අනිවාර්යෙන්ම කරුණු 6 નિවර්ධිව දැනගෙන යන්න ඕන. කරුණු දන්නේ නැතුව ගිහිල්ලා විභාගෙ ලියන්න ගියොත් අන්ති ඔයගලන්ට ලකුණු 6 ගන්න බෑ. අපේ දැන් ගොඩක් දරුවන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු තියෙනවා. හැබැයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු නැහැ. හේතුව ලකුණු 6 ගන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා කරුණු 6 මම ඊයේ සහ පෙරේදා ඊට කලින් දවස් දෙකේදී මම කිව්වා ලකුණු 6ට එනකොට මොන මොන විදිහට උත්තර ලියන්න ඕනේ කියලා. මම එක උදාහරණයක් පෙන්නන්න. මම මේ සොකරියේ ප්‍රශ්නයක් මේ ඔයගලන් එක දැන් කතා කරන්න යන්නේ. ඔව් දරුවේ කාදන ඔව් මේ පාර විකෘති එන්නේ ඉඳ විකෘතියකේ ඉරිදා එන්න පන්තියට අනිවාර්යෙන් විකෘතියේ අහන්න තියෙන ප්‍රශ්න ටික මම කතා කරනවා. හරිද? සොකරියේ මම මේ ප්‍රශ්නේ දැන් කතා කරනවා. පළවෙනි ප්‍රශ්نين අහන්නේ අහලා තියි මම මේ උත්තරේ ලියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන උඩරට ප්‍රදේශයට ආවේනික කැමිනාටකයක් නම් කරන්න. හරිද? එතකොට උදරට ප්‍රදේශයට ආවෙන ගැමි නාටකය එකයි තියෙන්නේ සොකරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ එම ගැමි නාටකයට එන චරිත හතරක් ලියන්න. අර චරිත ගුරුහාමි වෙදරාළ පච්චමිරා සොත්තානා සොකරි කියන චරිත ලියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අන කොටසේ අහලා තියෙන්නේ නෑ ඔගලන් පටලගෙන තියෙන්නේ. හරිද? මතක තියාගන්න පුතේ දෙවනි අනු කොටසට විස්තර කිරීම අවශ්‍ය නැහැ. හරිද? විස්තර කිරීම අවශ්‍ය නැහැ. මෙතනදී මෙහෙමයි ප්‍රශ්න අහන විදියක් තියෙනවා. ප්‍රශ්නේ අහලා තියෙන්න පුළුවන් උදාහරණ හතරක් දක්වන්න. ලක්ෂණ හතරක් ලියන්න. කරුණු හතරක් දක්වන්න. කරුණු දෙකක් සහ ඊට උදාහරණ දක්වන්න. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද ඒක ලියන්නේ කියලා. දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ ගෙලින්ම හරිද? මේ මම විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක උත්තරයක් ලිව්වේ සොකරිය මට මතක 2009 නෙමෙයි. 2009 වගේ මට මතක මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්න මට මතක නෑ මේ ප්‍රශ්නේ මම ගත්තේ කොතනින්ද කියලා. මං යන අතරතුර කියන්නම් ප්‍රශ්නේ. හරි? එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සොකරියේ රංග ශෛලිය පිළිබඳ විස්තර කරන්න කියලා. හරිද? සොකරියේ රංග ශෛලිය විස්තර කරන්න නම් අනිවාර්යෙන් සොකරිය ගැන කතා කරද්දී අපි කරුණු කිහිපයක් කතා කරා. ඒකට ඒ කරුණු හය මතක් වෙන්න ඕනේ ළමයිට උත්තරේ ලියන්න. නැත්නම් ඔය උත්තරේ ලියන්න බෑ. හරිද? ඒතර මම ඔය කරුණු හයට තමයි උත්තරේ ලියලා තියෙන්නේ. පළවෙනි කාරණේ තමයි ඒ ලකුණු 6 ලියන්න පළවෙනි උත්තරය තමයි පළවෙනි කරුණ තමයි සොකරිය කියන්නේ එක් කතා පුවතක් තියෙන නාට්‍යයක්. හරිද?
සොකරියේ තියෙන්නේ එක් කතා පුවතක්. සොකරිය කියන්නේ ඒකාංග කතාවක්. සොකරිය කතා ගොඩක් නැහැ. ඒතොර ඒක ගැන පොඩි විස්තර කිරීමක් කරා. හරිද? මම ඒ විස්තර කිරීම කරලා තියෙන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න ලියනකොට පළවෙනිම තුන්වෙනි අනුකොටසට උත්තර ලියනකොට පුතේ ප්‍රශ්නයට අවතීර්ණ වීමක් වෙන්න ඕනේ. හරිද? මොකද මේක හරියට විචාර ලියනවා. ඒ සිංහල විචාර ලියනවනේ. අන්න ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ. හරිද? පළවෙනියෙන්ම ප්‍රශ්නයට අවතීර්ණ වීම වෙන්න ඕනේ. හරි. මේ ප්‍රශ්නේ අරන් දෙන 2016 දේව ප්‍රශ්න පත්‍රයෙන්. හරිද? 2016 ප්‍රශ්න පත්‍රයේ ඒක අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ උඩරට ප්‍රදේශයේ ප්‍රචලිත ගැමි නාටකය නම් කරන්න. එතකොට උත්තරේ මම ලිය තිනවා සොකරේ කියලා. දෙවනියට අහන්නේ මේ ගැමි නාටකයේ චරිත හතරක් නම් කරන්න. හතරක් කියලා තද කළු අකුරින් මුද්‍රණය කරලා තියෙනවා. ඒතකොට හතරක්මම හතරයි. දෙකක් ලියලා හරියන්නේත් නැහැ. තුනක් ලියලා හරියන්නේත් නැහැ. පහක් ලියලා හරියන්නේත් නැහැ. ලකුණු හතරයි හම්බෙන්නේ. තුන්වෙනි එක අහන්නේ මෙහි රංග ශෛලිය පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න කිව්වම ලකුණු හයක් හම්බෙන්නේ. ලකුණු හය හම්බෙන්න නම් ඒක නිවැරදිව පැහැදිලි කරන්න ඕනේ. හරිද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට අවතීර්ණ වෙනවා. එකක් කෙටි හැඳින්වීමක්, රූලක දෙකක හැඳින්වීමක් හොඳටම ප්‍රමාණවත්. හරිද? පළවෙනිම මම ලිව්වේ දේශීය ගැමි නාටක අතරින් සොකරි ගැමි නාටකය පැරණිතම ගැමි නාටකය. වේ. මෙහි රංග ශෛලිය පිළිබඳව කතා කරන විට පහත කරුණු කාරණා පිළිබඳ විමසීමට පුළුවන්කම තිබේ. හරි සරලයි. ප්‍රශ්නෙට අවතීරුණා. පුතේ ඔයා මේ විදිහට ලිව්වොත් උත්තර පරීක්ෂකවරයා දන්නවා මේ ළමයා හොඳට නාට්‍ය රංගකලාව දන්න ළමෙක් කියලා. ඔයා පිළිතුරක් ගොඩනංවන විදිහටම ඔයාගේ ලකුණු වැඩි වෙනවා. හරිද? ඊළඟට ඒ අටතේ මම පළවෙනි කාරණේ ලියනවා සොකරි යනු එක් කතා පුතක් ඔස්සේ රංග දැක්වෙන නාට්‍යයකි. සොකරි හා ගුරුහාමි ඉන්දියාවේ සිට ලක්දිවට මුහුදින් පැමිණ තඹරාවිට ගමේ පැලක් සාදාගෙන ජීවත් වූ අතර වෙදරාළගේ බල්ලා අඬිගුරුව සපා කැමෙන් පසු ප්‍රතිකාර කිරීමට පැමිණි වෙදරාළ සමග සොකරි පනා යාමත් අනතුරුව ආණ්ඩිගුරු සොකරිව සොයා ගන්නා විට ඇය ගැබිණියක වී සිටින අතර අනතුරුව දරුවා හා සොකරි සමග ආණ්ඩිගුරු සමගියට පත්ව සතුටින් සිටීම මෙහි කතා පුවත වන අතර මෙම කතා පුවත රංග දැක්වීම සිදුවේ. සොකරිය කියන්නේ එක් කතා පුවත. මමතර එක් කතා පුවතකට මම ඒ කතාව සරලව කිව්වා. ඊළඟ කාරණය දෙවනි කාරණේ මේ රංග ශෛලියේ තියෙන සියලු චරිත පිරිමි යකදුරන් රඟ දැක්වීම. මම ඒකට උත්තරේ ලියන්නේ මෙහෙමයි. එමෙන්ම සොකරි ගැමි නාටකයේ රංග ශෛලිය ගැන කතා කරන විට මෙහි සියලුම චරිත පිරිමි පුද්ගලයන් සිටු කිරීම ප්‍රධාන ලක්ෂණයකි. එකදු කාන්තා චරිතයකටවත් කාන්තාවන් දායක නොවන අතර සියලු චරිත පිරිමි යකදුරන් විසින් රංග දැක්වීම සිදු කරයි. එතකොට සියලු චරිත පිරිමි යකදුරන් රඟ දැක්වීම කියන එකට මම විස්තරේ ලිව්වා. ඕන උදාහරණයක් දෙන්න පුළුවන්. උදාහරණයකට සොකරි චරිතයේ පිරිමි කෙනෙකු රඟ දැක්වීම. ඊළඟට තුන්වෙනි කාරණය මම ලියනවා. මොකද්ද? අනුකරණය අනුරූපණයේ භාවිතයෙන් කතාව ඉදිරිපත් කිරීම. සොකරි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ කවි හා සංවාද භාවිතයෙන් අනුකරණය හා අනුරූපණ මාධ්‍යයෙන් මාධ්‍ය කොටගෙනයි. මෙහි දක්නට ලැබෙන අනුකරණ ලක්ෂණ අතර නැවතැනීම, නැවදියත් කිරීම, නැවෙන් ගොඩ වැසීම යනාදී අවස්ථාවන් අනුකරණය මගින් ඉදිරිපත් වන අතර පැදුරුවීම, බල්ලා සපා කෑම, බෙහෙත් කිරීම යනාදී අවස්ථාවන් අනුරූපණය මාධ්‍යයෙන් ඉදිරිපත් කරන බව උදාහරණ ඇසුරින් මෙලෙස විස්තර කිරීමට හැකියාව ඇත. මේක පැහැදිලි. එතකොට ඒ කාරණේත් පැහැදිලි කරා. දැන් හතරවෙනි කාරණය මම පැහැදිලි කරන්න යනවා. වේශභූෂණයේ ලෙස වෙස්මුණු පැළඳීම හා එක් එක් චරිතයට ආවේනික ඇඳුම් පැළඳුම් තිබීම. තවද මෙහි වේශභූෂණයේ ගත් කල සරල වෙස්මුණු භාවිතයේ වෙදරාළ පරයා සුත්තානා චරිත පළඳින අතර සෑම චරිතයකටම ආවේනික ඇඳුම් පැළඳුම් දක්නට ඇත. සොකරි චරිතයේ ගත් කල උඩරට ඔසරියකින් හා ඇඳුම් මාහිත්තම් වලින් සරසා රූමත් කාන්තාවක් ලෙස වේශ නිරූපණය සිදු කර තිබීම. එමෙන්ම වෙදරාළගේ චරිතය ගත් කල බැනියම කළු කෝට් එක සහ සරම යන ඇඳුම් වලින් වේශ නිරූපණය සිදු කර තිබීම මෙන්ම කුදු බව ප්‍රකාශ කිරීමට
ඉන්නට කොට්ටයක් බැඳ තිබීම දක්නට හැක. ඔන්න එතකොට වෙස් මූණ පැලඳීම හා එක් එක් චරිතයට ආවේනික ඇඳුම් පැලඳුම් තියනවා කියලා මම විස්තර කරා. පස්වෙනි එක ආරම්භයේදී ගුරුන් වහන්සේ එක් එක් චරිත කවි ගායනින් හඳුන්වා දීම සහ එම චරිත වංගෙඩිය වටා නැටීම සිදු කරයි. ඊළඟට ලියන තව දුරටත් සොකරිය රංග ශෛලිය කතා කරන විට ආරම්භයේදී ගුරුන් වහන්සේ සොකරි චරිත කවියෙන් හඳුන්වා දෙනු අතර පාත්‍රීන් පැමිණ රංග භූමිය තුළ මැද තබා ඇති වංගෙඩිය වටා නැටීම මෙහි රංග ශෛලියේ සුවිශේෂී ලක්ෂණයකි. සොකරි අම්මා හඳුන්වා දීම මම කවිය දාන. සොකරි එන සබේන අවසර ගන්නී නැටුමින් රණී තාලයට රාග තියන්නේ පද අල්ලන්නේ පියුරු ලැම සොලවන්නේ කැඩපත ගන්නී සුරතින් මුණ බලන්නේ. නෝන් මම කවිය දැම්මා. තව උදාහරණයක් මම ගන්නවා. යන කවිය ගායනයේ රංග භූමියේ කැඳවන අතර ඇය වංගෙඩිය වටා විචිත්‍ර නර්තනයක් ඉදිරිපත් කරයි. තවද වෙදරාළ හැඳින්වීමේදී වෙදනට අනේ පළමු සබේට එන්නේ යොදා කියන්නේ තාලෙට ගත වෙවුලන්නේ කුදාමෙනින්නේ සබේ කොක් කඩලන්නේ විදාපාන්නේ අද්දෙක තෑගි කියන්නේ යන කවි ගායනෙන් රංග භූමියට කැඳවීම සිදු කර. හරි. දැන් පස්වෙනි කාරණේත් ලියුවා. හයවෙනි කාරණේ. අවසාන වශයෙන් මෙම නාට්‍ය රංග ශෛලිය තවදුරටත් විමසීමේදී රංග භූමි අලංකරණයට වංගෙඩි භාවිතය මෙන්ම සරල කවි ගායනා මෙන්ම සරල ගමන් තාල සමගින් ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ ලෙස ගැටබෙරය භාවිතා කරයි. කතාව ඉදිරිපත් කිරීම භාවිතා කරමින් කතාව ඉදිරිපත් කිරීම රංගණය භාවිතා වෙමින් කතාව ඉදිරිපත් කිරීම රංගණය භාවිතින් සිදුවන බවට මෙම නාටකය හොඳින් අධ්‍යයනය කිරීමේදී අවබෝධ වේ. ඊපස්සේ අවසානයේ ඕනනම් ලියන්න පුළුවන් ඒ අනුව ඉහත දැක්වූ උදාහරණ විස්තර කිරීම වලට අනුව සොකරි රංග ශෛලිය මැනවින් පැහැදිලි කළ හැක කියලා අවසන් කරන්න පුළුවන්. එතකොට මේ උත්තර ලියනවරත් මතක තියාගන්න රූලක් ඇරලා පළවෙනි අනුකොටස උත්තර ලියනකොට පුතේ හැම ප්‍රශ්නයක්ම පටන් ගන්න අලුත් පිටුවකින්. හරිද? ඒ කියන්නේ දැන් මේකේ මම ලියන්නේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ නම් දෙවෙනි ප්‍රශ්නේ අනුකොටස් ටික ලියන්න පුළුවන්. බට් තුන්වෙනි ප්‍රශ්නේ ලියනකොට අලුත් පිටුවකට යන්න ඕන. මේකේ පිටු භාගයක් ඉතුරු වුණා කියලා ඔයා ඒක අස්සේ ලියන්නේ නැහැ. ලකුණු එතකොට ඒගොල්ලෝ කපනවා. මොකද ඔයගොල්ලන් පැහැදිලි උදින් ගහලා තියෙනවා කොලේ සෑම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් පටන් ගන්න කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියුවා මේ විදිහට. එතකොට හැම උත්තරයක් ලියනකොටම රූලක් ඇරලා ඡේදයක් ඡේද පටන් ගන්න විදිහට මේ විදිහට ලියන්න ඕනේ. එහෙම ලිව්වොත් තමයි පුතේ ලකුණු ටික ගන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි මේ උත්තර ලියන ක්‍රමය. හරිද? හරි. දැන් ඔයගලට පැහැදිලි ඇති උත්තර ලියන හැටි. මම එතකොට අපි ඉදිරියේදී අපි කතා කරනවා තව ප්‍රශ්න කිහිපයක් අපි කතා කරනවා කොහොමද උත්තර ලියන්නේ කියලා. එතකොට ඔයගලට දැන් පැහැදිලි වෙන්න ඕනේ දැනට උත්තරයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. හරි. එතකොට ඒක තමයි ඔයගලට උත්තරයක් ලියන ක්‍රමය. දැන් මම ඔයගලන් එක්ක අද දවසේදී කතා කරනවා. දැන් අපි ඊයේ දවසේදී කතා කරා සුකරි කොලම් නාඩගම් නූර්ති ගැන සහ 10 ඊට පස්සේ 18 සන්නිය ගැන කතා කරා. අද මම ඔයගලන් එක්ක කොහොඹා කංකාරිය ගැන කතා කරා. මේ ඉක්මනට මම මේ ටික කතා කරලා තමයි ඔයගලන්ට ප්‍රශ්න ටිකට පත්‍ර මම අන්තිම ප්‍රශ්න පත්‍රේ කතා කරන්නේ. මොකද මේ පාඩම් ටික තමයි වැඩිපුරම එන්නේ සහ ඔයගලන්ට ඉස්කෝලේ කෙරෙන්නම නැති පාඩම් ටික මේ ටික. හරි. කොහොම කංකාරිය. දැන් අපි දන්නවා ශාන්තිකර්ම කියනකොට ශාන්තිකර්ම උඩරට පහතරට සබරගමු කියලා බෙදෙනවා. හරිද? එතන පහතරට ශාන්තිකර්ම විදියට අපි 18 සන්නිය සූනියම් යාගය රටයක්ම අපි කතා කරනවා. ඒක දෙවල් මඩුව අපි කතා කරනවා. සබරගමු සම්ප්‍රදායේදී උඩරට සම්ප්‍රදායි කංකාරි තමයි අපි කතා කරන්නේ. කොහොඹා කංකාරි තමයි උඩරට සම්ප්‍රදායේදී අපි කතා කරන්නේ. මේ කොහොඹා කංකාරි ගැන අපි කතා කරනකොට කොහොඹ කංකාරිය කියන්නේ උඩරට ශාන්ති කර්මයක්. මේ කොහොඹ කංකාරිය ආරම්භය කතා කරොත් එහෙම මේ විජය රජු රජුරෝ කුවේණියට දෙනවා ප්‍රතිඥාවක්.
නමුත් ඒ ප්‍රතිඥා ප්‍රතිඥාව කඩ කිරීම නිසා මේ ඊට පස්සේ රජ වෙන කෙනාට දිවි දෝෂයක් වැළඳෙනවා. ඉතින් මේ දිවි දෝෂය දුරු කරන්න තමයි මේ කොහොඹා කංකාරිය කියන යාගය සිද්ධ කරන්නේ. මේකට කොහොඹ කංකාරිය, කොහොඹා කංකාරිය, කොහොඹා යක්කම, කොහොඹා යක්කංකාරිය කියලා නාම වලින් හඳුන්වනවා. මේ ශාන්ති කර්මය උපත් කතාව ඕක. නමුත් මේක පැවැත්වීමේ අරමුණු ගත්තොත් මේ පෞද්ගලික හා පොදු පරමාර්ථ මූලික කරගෙන විශේෂයෙන් පෞලිය අපල උපද්‍රව දුරු කර ගැනීම, අස්වනු ලබා ගැනීම පස්සේ දෙවියන්ට ස්තුති කිරීම, වගේ ශාස්ත්‍රීයත්වය සෞභාග්‍ය දෙවියන්ගෙන් ලබා ගැනීම සහ රටට ගමට සෙත් පැතීම කොහොඹා කංකාරියකින් සිතර කංකාරියකට. ඒ වගේම තව මේකේ අමතර කාරණයක් උඩරට සම්ප්‍රදායේදී අපි දන්නා උඩරට නැටුම් ශිල්පියෙක්ට වෙස් නැටුම් වෙස් පළඳනවානේ. උඩරට නැටුම් ශිල්පියෙක්ගේ එයා නැටුමට අව නැටුම් වලට එයා අත්පොත්ත තියන්නේ. එයා දක්ෂ වුණාම එයාව වෙස් මේ වෙස් පළඳනවා. එතකොට වෙස් පළඳුවයින් පස්සේ සාමාන්‍යයෙන් ගුරුවරයා ඉස්සරහා මේ කංකාරිය තමයි උඩරට නැටුම් ශිල්පියන් නටන්නේ. මේ කංකාරිය ඇතුලේ සියලුම උඩරට නර්තනයට අදාළ සියලුම මේ දේවල් ටික තියෙනවා. මේ ඒකේ තියෙන වන්නම්ද, අඩිද, හස්තිරම්ද ඔක්කොම තියෙනවා. හරිද? එතකොට මේ ඒක අමතර කාරණයක් මතක තියාගන්න. උඩරට කොහොම කංකාරිය විශේෂයෙන් මේ කංකාරිය කියන්නේ සම්පූර්ණ නර්තනය අඩංගු දෙයක්. සියලුම නර්තනය තියෙන්නේ ඒ අස්සේ. ඒ ඇතුළත අපිට නාට්‍යම ලක්ෂණ තියෙන හින්දා තමයි අපි මේ කොහොම කංකාරිය ගැන කතා කරන්නේ. කොහොම කංකාරිය ගැන කතා කරනකොට මේක උඩරට ප්‍රදේශයේ හත්කෝරළය, සතරකෝලය, දුම්බර, හේවාහැඩ, උඩුනුවර, යටිනුවර කියන ප්‍රදේශවල තමයි මේ ශාන්ති කර්මය සිද්ධ කරන්නේ. එතන මේකෙදි කොහොඹා යක්තුන් කට්ටුව, ඉරුගල් බණ්ඩාර, කන්ද බණ්ඩාර, වීරමුණ්ඩ කියන යක්ෂීන් සහ මලෙයකා, වැදියකා, කඩවරයකා, වලියකා, කුඩා ගුරු, මහා ගුරු, අඹරාපති සහ කළු කුමාරයෝ කියන යක්ෂයෝ කොහොම කංකාරයේදී පිදුම් ලබනවා. හරිද? එතන මේක මේ ඔගොල්ලෝ මෙතනදී මතකම තියාගන්න ඕන කොහොම කංකාරිය පැවැත්වෙන ප්‍රදේශ, කොහොම කංකාරිය පැවැත්වීමේ අරමුණු ටික මතක තියාගන්න ඕන. මේ කොහොම කංකාරියේ නාට්‍ය දැන් මේ ගත්තොත් මේ කංකාරියේ මේ සාමාන්‍ය මේ කොහොම කංකාරියේ එලි වෙනකන් යන එක. හරිද? මේ කොහොම කංකාරියේ ගොඩාක් නර්තන රංග අවස්ථා සහ නර්තන අවස්ථා තියෙනවා. හරිද? එතකොට අපි නර්තන අවස්ථා ගැන අපි නාට්‍යවලදී කතා කරන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ පුතේ නාට්‍යම ජමිනිකා වශයෙන් වැදගත් වෙන මෙන්න මේ කියන අන්තරංග අවස්ථා ටික. හරිද? යක්කම් පහ ගැන කතා කරනවා. ඊළඟට ගුරුගේ මාලාව ගැන කතා කරනවා සහ ගබඩා කොල්ලේ ගැන අපි කතා කරනවා. යක්කම් පහෙත් යක්කම් පහ මතක තියාගන්න. මේ විභාගෙදී කොහොම කංකාරී අන්තරංග අවස්ථා නම් කරන්න කිව්වොත් යක්කම් පහ ලියලා නිකන් යක්කම් පහ විතර ලියලා හරියන්නේ නැහැ. යක්කම් පහ නම් කරන්න ඌරා යක්කම, නයා යක්කම, වැදි යක්කම, දර්පණ යක්කම, සීතා යක්කම. හරිද? මේකෙනුත් නාට්‍යම ලක්ෂණ තියෙන්නේ ඌරා යක්කමටයි, නයා යක්කමටයි, වැදි යක්කමටයි. ඊට අමතර ගුරුගේ මාලාව සහ ගබඩා කොල්ලේ තියෙනවා. ඒතර අපි ඉස්සෙල්ලා කතා කරමු ඌරා යක්කම. ඌරා යක්කමවත් ඌරා විදමනේ. මේ කියන්නේ මේ ඌරාව මේ අල්ලලා මරලා ඒ උරාව මේ අහල පහල ගම්වලට බෙදන එක තමයි උරායක් මේදි වෙන්නේ. මේකෙදි ගත්තොත් එහෙම මේ මේකේ කතාව ගත්තොත් මේ මලේ රජුගේ උයන පාලු කරපු ඌරාව අල්ලන්න පැවිනෙන අවස්ථාව තමයි ඒකෙදි ප්‍රසනාත්මක සංවාද සිද්ධ වෙනවා. විශේෂයෙන් යක්දෙස්සා හා බෙරවාදකයා අතර සංවාද වෙනත මේගොල්ලෝ ඌරා කියලා වැරදියට වටහාගෙන ගෙම්බව, කටුස්සව, ලේනා වගේ සතුන්ව අල්ලන්න යනවා. ඒවා නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේ මේ ඌරාව සකසලා තියෙන්නේ කෙහෙල් බඩේකට ලීකෝටු වලින් සකස් කරලා මේ ඌරුරුවක් හදලා තියෙනවා ඌරාව දඩමීමා කරගන්නා විදිහට. ඒ වගේම අවසානයේදී මේ ඌරා යක්කමේදී ගම ගෙදරට මේ ඊළඟට ආරච්චිලට මේ ගමේ වැදගත් අයට මේ ඌරාව කපලා බෙදා දෙන අවස්ථාව තමයි ඊට පස්සේ කවියෙන් ඉදිරිපත් වෙන්නේ. මේකට අපි කියනවා ඌරා යක්කමෙහිවත් ඌරා විදමණය. ඒතොර යක්කම් පහෙන් පළවෙනි යක්කම තමයි ඌරා යක්කම.
ඊළඟට ණයායක්කම ණයායක්කම කියන්නේ මේ සෝලිය ගුරුට සම්මාදම් කරලා දානයක් දීමට යනකොට ණයක දෂ්ට කරනවා ඉතින් මේ ණයක දෂ්ට කරාම මේ සිදුවන කතාව පුත තමයි මේ ණයායක්කම කියලා කියන්නේ මේ මේකෙත් අනුරූපන අනුකරණ අවස්ථා තියෙනවා වී කොටනවා පොළනවා ලිප් ගල් තියෙනවා හාල් සෝදනවා ලිප් බඳිනවා මේ වගේ ද අනුකරණ අවස්ථා වලින් සිට මේ මේ ඔබ දකින්නේ පින්තූරේ ඒ වගේම මේ මේ දන් කඩ මේ ඔක්කොම කරලා බත් උයාගෙන දැන් දානේ අරගෙන දන් කඩ අරගෙන යනකොට මේක බිම තියෙනවා වතුර බොන්න එතකොට මොකද වෙන්නේ මේ මේ ආහාර සුන්දට තුමසෙන් නාගයෙක් ඇවිල්ලා මේ යක්දෙස්තර දෂ්ට කරනවා ඊට පස්සේ මේ යක්දෙස් දෙස්තර දෂ්ට කරායින් පස්සේ ඒ මේ විසයින් කරන්න විවිධ විකට මන්ත්‍ර කීකිය මේ සිදු කරන අවස්ථාව තමයි මේ ණයායක්ක මේක හැම මේ 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 යක්දෙස්සා බෙරකරු සියල්ලෝම අඳින්නේ උඩරට ඇඳුම උඩරට මේ වෙස් ඇඳුම තමයි අඳින්නේ මේ මේ ඔබ දකින්නේ හරිද එතන ණයායක්ක මේක අදර යක්කම් පහෙන් පළවෙනි යක්කම ඌරායක්කම දෙවෙනි යක්කම ණයායක්කම තුන්වෙනි එක වැදියක්කම මේක අපි කියන වැද්දන් ගිවිස්සීම කියලා කියන. ඒ කියන්නේ කංකාරිය කරන්න වැද්දන්ගේ සහයෝගය ලබා ගැනීම සහ ඒ වැද්දන්ට කෑම බීම වලින් සංග්‍රහ කිරීම තමයි මේ වැදියක්කමේදී සිද්ධ වෙන්නේ. ඒතර මේකෙදිත් රංග භාණ්ඩ භාවිත වෙනවා. පැදුරක්, දුන්නක්, ඊතලයක්, අඹකොළ, පුවක් මල්, ලී කොටයක්, එළවලු පැසක් ආදී දේවල් භාවිතා වෙනවා. ඒතර මෙතනදිත් යක්දෙස්සා හා බෙරවාදකයා අතර මේ සංවාද ඇති වෙනවා ඊට පස්සේ වැද්දාව වැද්දාව දෙහි ගාලව නාවන හැටි පෙන්වනවා ඉතින් මේ ආකාරයෙන් ඊට පස්සේ වැද්දර කැවුම්ද කේල්ද කිරිබත්ද ඔක්කොම ජාතික දීලා කන්න දෙන අවස්ථාවක් තියෙනවා ඉතින් මේ සංවාද ආස්‍යෝත්පාදක හා මේ සංවාද එතකොට මේ යක්කම් වල එතකොට මේකෙදි විශේෂයෙන් මේ භාෂා භාවිතය ඊට වැදගත්. භාෂාවේ භාවිතය කියන්නේ හාස්‍යෝත්පාදක භාෂා භාවිතා වෙන්නේ. එතකොට යක්කම් පහෙන් අපි කතා කරා වැදගත්ම යක්කම් තුන ඌරයක්කම ණයායක්කම වැදියක්කම ඊට අමතරව තියෙනවා දර්පණයක්කම සහ සීතායක්කම මේ දෙකේ එහෙම නාට්‍යෝචිත ලක්ෂණ නැහැ නමුත් ඒ යක්කම් පහ ඇතුලේ ඒ පහ ගැන ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වැදියක්කම එන මොකද ගොඩක් වෙලාවට විභාගෙදී වැදියක්කම මේ වැදියක්කම සම්බන්ධයෙන් මේ අද ගොඩක් වෙලාවට මේ යක්කම් වල එන සංවාද අර මම කිව්වේ පළවෙනි ප්‍රශ්න පහ ඇතුළත එනවා හරිද ඒ නිසා මේ මේ වගේ වැද්දෙක් කියලා දැක්කොත් වැදියක්කම හරිද කියලා මතක තියාගන්න ඕනේ මේක කොහොම කංකාරී එන මේ සංවාද මතක තියාගන්න බැහැ නමුත් එක් එක් වචන වලින් තමයි අපි එක මොන සංවාදයක්ද කියලා මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ මේ යක්කම් පහ ඉවරුනාම ඊළඟට ගුරුගේ මාලාව ගුරුගේ මාලාව කියන්නේ මේ විදේශික මේ කියන්නේ මෙතන ඇතුළේ නල්ලසාමි හිමත් ගුරුගේ චරිතය ගුරු චරිතය තමයි ඉදිරිපත් කරන මෙතන ඇවිල්ලා අනුකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මෙතනදී සංවාද ඇති වෙනවා හරිද මේ ගුරුගේ මාලාවේදී මේ මේ හරියට සිංහල දන්නේ නැති විදේශිකයෙකු වගේ තමයි සංවාද සිද්ධ වෙන්නේ ඒතොර බෙරකරුහා ගුරුගේ ගුරු අතර කියන්නේ අල සමිවත් ගුරු අතර සංවාද සිද්ධ වෙනවා මේ ගුරුගේ මාලාවේදී. මේකෙදි ගොඩාක් සංවාද මේ ප්‍රහසනය හාස්‍යෝත්පාදක සංවාද තමයි තියෙන්නේ. ඒක ගුරුගේ මාලාව. ඒකෙදි සමහර අනුකරණ ක්‍රියාවලි සිද්ධ වෙනවා. ඒතර ඒක ඉඳා ඒක ගුරුගේ මාලාව කියලා දැනගත්තනම් ප්‍රමාණවත්. ඊට පස්සේ අවසානයේදී ගබඩා කොල්ලේ. ඒතර කොහොම කංකාරී අවසානයේදී මූමල පිවිදීමට කලින් හරිද? ගබඩා කොල්ලේ සිද්ධ කරනවා. මේකෙදි වෙන්නේ සාමාන්‍ය කංකාරියක් කරනකොට කංකාරියේ වෙනම මේ මේ ආහාර ගබඩාවක් තියෙනවා. මොකද කංකාරියේ එළි වෙනකම් කරනවනේ ඉතින් අහල පහල ගෙවල් වලින් කෑම බීම හාල්ද පොල්ද ඔක්කොම එකතු කරගෙන තමයි ඔය ගබඩාවේ තැම්පත් කරලා තියෙන්නේ. හරිද? මේක ගබඩාව. මොකද අවසානයේදී කරන්නේ මේ ගබඩාව කඩලා. මේ ගබඩාව කඩලා මේකේ තියෙන ආහාර පාන ටික අහල පහල ඇයට බෙදලා ගබඩාව ගිනි තියනවා හරිද ඒකද කියන්නේ අපි ගබඩා කොල්ලය කියලා හරිද ඊට පස්සේ මේකට ගිනි තියලා අවසානයේ තුන්වරක් හූ කියලා වස්තු දුර වෙන්න සිදු කිරීමේ චාරිත්‍රයක් සිද්ධ වෙනවා ඒක අවසානයේ තමයි ගබඩා කොල්ලය කියලා කියන්නේ මේකෙදි මේකත් නාට්‍යෝචිත අවස්ථා වලින් සමන්විතයි එතකොට කොහොම කංකාරයේදී යක්කම් පහ
ඊළඟට ගුරුගේ මාලාව සහ ගබඩා කොල්ලේ කියන නාට්‍යයේම ලක්ෂණ වලින් සමන්විත අවස්ථා තුන මතක තියාගන්න. ඒතකොට මේ අවස්ථාවන් විස්තර කරන්න ආවෙ නැති වුණා. විස්තර කරන්න එනවා. ඒ කියන්නේ අවස්ථාන් පිළිබඳ පැහැදිලි කරන්න කිව්වොත් පොඩි පැහැදිලි කිරීමක් දෙන්න ඕනේ. හරිද? මේකේ නාට්‍යයේ ලක්ෂණ ගත්තොත් කතා පුවතක් තියෙනවා, සංවාදහා ගායනා භාවිතය තියෙනවා, අනුකරණේ අනුරූපණේ සමාරෝපණේ තියෙනවා, චරිත නිරූපණය තියෙනවා, රංග භූමිය, රංග සැලසිරි, රංග භාණ්ඩ, රංග උපකරණ භාවිතය තියෙනවා, රංග වස්ත්‍රාභරණ භාවිතය තියෙනවා සහ සතර අභින භාවිතය තියෙනවා. කතා පුවතක් ගත්තොත් මේකේ කතා පුවත් කිහිපයක් තියෙනවා. එතකොට මේ මලය රජුණු වෙන පාලකරු ඌරා ලුහු බැඳ ඌට විදීම දක්වා ඌරා විදමනේ නැත්නම් ඌරා යක්කමේ සිද්ධ වෙනවා. එතකොට නයා යක්කමේදී සෝලීගරට දාණය පිළිල කරද්දී නායක දෂ්ට කිරීම නයා යක්කම කියලා කියනවා. ඊළඟට වැදි යක්කම කියලා කියන්නේ වැද්දන් කොහොම කංකාරිය සමග එකතු වෙන්නේ කියලා දිවිස්ස ගන්න ඒ සිදුවීම තමයි වැදි යක්කමේදී සිද්ධ වෙන. එතකොට මේ එක් එක් යක්කම් වලට සහ මේ කොහොම කංකාරියට ප්‍රධාන කතා පුවතක් තියෙනවා. සංවාදහා ගායනා භාවිතය. එතකොට ඌරා විදලා මස් විදලා මරලා මස් බෙදා ගන්න අවස්ථාවේදී දෙබස්සා ගායනා මගින් සංවාද සිද්ධ වෙනවා. එතකොට ඒක ඌරා යක්කමේ සිද්ධ වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ඌරා යක්කමේ සිදුවන සංවාද. එතකොට මේ තියෙන්නේ ඌරා යක්කමේ ඌරා බෙදන අවස්ථාව සහ ඌරා මේ මේ දඩයම් කරන අවස්ථාව. ඊළඟට අනුකරණේ අනුරූපණේ හා සමාරෝපණේ තියෙනවා. අනුකරණය. එතකොට එක් එක් යක්කම් වල අනුකරණය අපි දක්වන්න ලැබෙනවා. අනුකරණය ගැති ඌරා යක්කමේ අවිචාරාත්මක අනුකරණ භාවිතයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර මේ ඌරව අල්ලලා මේ අර මේ විදිනා වගේ පෙන්වන අවස්ථාව අනුකරණයෙන් රංග දැක්වීම සිද්ධ වෙනවා. එතකොට ගුරුගේ මාලාවේදී යක්දෙස්සා සිංහල හරියට හසුරවන්න බැරි විදේශිකයෙකු ලෙස අනුකරණය සිදු කිරීම සිද්ධ කරනවා. අනුරූපණය ගත්තොත් මේ නයා යක්කමේ සෝලියගුරුට මේ සෝලිය රජුරවන්ට දානය සැකසීම අර හාල් හෝදනවා, ලිප බඳිනවා, ලිප අවුලුවනවා, මුට්ටිය ලිපේ තියනවා, ඒ ආකාරයේ සියලුම දේවල් සිද්ධ වෙනවා අනුරූපණ අවස්ථාවෙන්. එවාගෙන් මේක සමාරෝපණය ගත්තොත් මේ යක්දෙස්සා රංගවස්ත්‍ර වලින් ඉන්නවා, ඒ කියන්නේ උඩරට නැටුමෙන්. ඒ වගේම මෙයා අභ්‍යන්තර සමාරෝපණය දක්නට ලැබෙනවා අදාළ චරිත වලට ගැලපෙන ආකාරයට. එතකොට මේ ආතුරය ගත්තොත් ආතුරය සාමාන්‍යයෙන් බැනීමක් ඇඳගෙන සරමක් ඇඳගෙන තමයි ඉන්නේ. ඒ වගේම මේ මලේ රජුගේ ඇඳුම් කට්ටලිය සැලසුණු විදිහට තමයි යක්දෙස්ස ඉන්නේ. ඒ කියන්නේ උඩරට වෙස් නැටුම වෙස් ඇඳුම තමයි ඇඳගෙන ඉන්නේ. හරිද? ඒක අනුකරණය අනුරූපණය සහ සමාරෝපණය කියන එක මතක තියාගන්න. ඒකම චරිත නිරූපණය ගත්තොත් මලේ රජුරුවන්ගේ චරිතය යක්දෙස්සා සිදු කරනවා. ඒ වගේම වැදියක්කමේ වැද්දාගේ චරිතයත් යක්දෙස්සාම නිරූපණය සිදු කරනවා. හරිද? රංගභූමි රංග සැරසිලි රංග භාණ්ඩ භාවිතය ගත්තොත් රංගභූමිය තමයි කොහොම කංකාරි මඩුව. මේ තියෙන්නේ කොහොම කංකාරි මඩුව. එවගේම කෙසෙල් පතුරු ගොක්කොල තල්ගෙඩි කෙසෙල් කැන් පුවක් මල් තැඹිලි වගේ දේවල් භාවිතා වෙනවා. මේ තියෙන ඌරාගේ අනුරුව මේ තියෙන අර තැඹිලි පුවක් ද මේ තියෙන දර්පණයක් තමයි දර්පණයක් භාවිතා කරනවා. කණ්ණාඩියක් භාවිතා කරනවා. හරිද? මේ එතකොට මේ තියෙන අනිකුත් ඒ තැඹිලි කෙසෙල් කැන්නේ ටික. රංග භාණ්ඩහා උපකරණ ගත්තොත් ඌරා යක්කමේදී ඌරෙකුව කෙසෙල් බඩයකින් සකස් කරලා ගන්නවා. එවගේම දුන්න හිය ඌරාගේ දඬරුව මේවා ඔක්කොම කෙසෙල් බඩ වලින් සහ ගොක්කොල ලීපතුරු වලින් තමයි හදන්නේ. ඒ වගේම වැදියක් මේ පැදුර දුන්න ඊතලේ අඹ අත්ත පුවක් මල් මේවත් භාවිතා වෙනවා රංග භාණ්ඩ සහ රංග උපකරණ විදියට. ඒක කොහොම කංකාරී ওই කාරණා ටික තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් මේක ඉක්මනින් එකකින් අපි කතා කරන රිවිෂන් එකක් නිසා මේක මේ PDF එක මම ගෲප් එකට දාන්නම්. අවශ්‍ය දරුවන්ට ඒක බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරන්න යනවා තව විනාඩියකින් මේක කට් වෙනවා. ආයේ ලොග් වෙන්න මේ ලින්ක් එකෙන් ඔගොල්ලෝ. හරි. අපි ඊළඟට කතා කරන්න යනවා පුතේ ශූන්‍යම් යාගයේ ශාන්ති කර්මය ගැන අපි කතා කරන්න යනවා.
සුනියම් යාගේ ශාන්ති කර්මය මේක පහත රට ශාන්ති කර්මයක් හරිද පහත රට දැන් අපි උඩ රට ශාන්ති කර්මයේ කුහුඹකම් කාර්යය කතා කරා පහත රට ශාන්ති කර්ම විදියට අපි 18 සන්නිය කතා කරා සහ අද දවසේදී අපි සුනියම් යාගේ ගැන කතා කරමු ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන රටයකම සහ දෙවොල් මඩු ශාන්ති කර්ම දෙක කතා කරන්න සුනියම් යාගේ ශාන්ති කර්මය ගැන කතා කරොත් එහෙම මේක පහත රට ශාන්ති කර්මයක් ඒ වගේම මේකට කියනවා පුතේ වින කැපුම් යාගය මණික්කපාල ශාන්තිය ඔඩ්ඩිස ශාන්තිය කියලාත් අපි මේ ශාන්ති කර්මයට කියනවා හරිද මේ ශාන්ති කර්මයේ සිදු කිරීමේ අරමුණ තමයි මේ යම්කිසි පුද්ගලයෙකුට පවුලකට කොඩි විනයක් හුනියමක් කරලා තියෙනවා නම් ඒ හුනියම කපන්න තමයි මේ ශාන්ති කර්මය සිද්ධ කරන්නේ තව විනාඩියකින් කට්ටුන පුතේ කට්ටුන ගාම්ම ආයි ලොක් වෙන්න එතකොට මේ යම් කිසි ආකාරයකට මේ පොඩි විනයක් නැත්නම් හෝනියමක් කරලා තියෙනවා නම් මේ ශාන්ති කර්මයෙන් තමයි ඒක කැපීම සිද්ධ කරන්නේ. එතකොට මේ ශාන්ති කර්මයේදී අර මානසිකව මේ සුවයක් ලැබෙනවා ආතුරයට මේ මේකේ සිදුවන ඒ යාතු කර්ම සහ ඒකේ තියෙන ඒ සිදුවීම් ටික අනුව. එතකොට මේකේ උපත් කතාව ගත්තොත් ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස්කම් තියෙනවා. නමුත් මේකේ පොදු කතාව ගැන කතා කරොත් එහෙම මහා සම්මත රජුරුවන්ගේ බිසවට එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්ගේ සහෝදරිය වෙනවා මණික්කපාල බිසවට මේ වසවර්ති මාරයා ඇල්ම වැල්ම දානවා ඉතින් මේ දවසක් සම්මත